විදේශගත ශ්‍රමිකයන්ගේ නිරෝධායනය මේක ලොකු ව්‍යාකූලත්වයකට පත් වී ඇති අවස්ථාවක් මේක මීට බලපෑ ප්‍රධානම හේතුව තමයි මැද පෙරදිග ඉඳන් පැමිණි ඒ සියලුම ගුවන් යාන එකවර තහනමට ලක් කිරීමට සූදානම් වීම. ඉතින් මේ තහනමත් එක්ක සියලුම මේ නිරෝධායන නීති ව්‍යාකූලත්වයට පත් වෙලා තිබෙනවා. ඉතින් විදේශගත ඉන්න අපේ ලාංකිකයන් මේ අවස්ථාවේදී කන්ෆියුස් වෙලා ව්‍යාකූල වෙලා අපෙන් හැම වෙලේම මැසේජ් කරලා අහනවා දැන් තත්ත්වය කොහොමද මේක එක වීඩියෝ අපිට හම් වෙනවා මේ වීඩියෝ වලින් කියන දේ මොකද්ද ඇයි ඔයා වීඩියෝ කරන්නේ නැත්තේ මේ වගේ ප්‍රශ්න මගෙන් අහන නිසා තමයි මේ වීඩියෝ එක නිකුත් කරන්නේ ඉතින් නිරෝධායන නීතියේ කිසි වෙනසක් වුණේ නැහැ ඔබ දන්නවනේ සාමාන්‍යයෙන් තිබ්බ නිරෝධායනයේ නිවාස නිරෝධායන වීමේ හැකියාව තිබුණා එන්නත් දෙකම අරන් එන අයට. නමුත් මේ මැද පෙරදිග ඉඳන් එනවා නම් මේ එන්නත් දෙකම ගත්තත් ඔබව නිවාස නිරෝධායනයේ යොදවන්නේ නැහැ කියලා මේ තීරණයක් ගත්තා සිවිල් ඒවියේෂන් එක විසින්. මීට ප්‍රධානම හේතුව තමයි කොවිඩ් කාර්යසාධක බලකායත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් කරපු ඉල්ලීම. දැනට තිබෙන නීතිය තමයි මැද පෙරදිග ඉඳන් එනවා නම් මේ කොවිඩ් මර්ධන එන්නත් දෙකම අරන් ආවත් ඔබව නිවාසයට යවන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් අයට මොකද කියන්නේ මැද පෙර දිග නැතුව අනිත් අයට ඒ කියන්නේ දැනට රටවල් කිහිපයක් බෑන් කරලා තිබෙනවා රටවල් 27ක් බෑන් කරලා තිබෙනවානේ මේක අපි ඔබට දැනුම් දුන්නා මේ රටවල් 27ට මේ මැද ප්‍රදිග රටවලුත් ඇතුළත් මේ රටවල් 27න් එන අයට පමණයි නිවාස නිරෝධායනය නැත්තේ අනිත් අයට නිවාස නිරෝධායනය තියෙන බව තමයි ශ්‍රී ලංකන් එයාලයින් අපිට කියන්නේ ඒත් එක්කම ඔබ දැනගත යුතු තවත් වැදගත් කාරණයක් තමයි මේ මැද පෙරදිගේ ඉඳන් එන අයගේ මේ නීතිය දිනෙන් දින වෙනස් වුණා. ඒ කියන්නේ මුලින්ම කිව්වා එන්න බෑ කාටවත් කියලා. ඉන් පසුව කිව්වා නෑ එන්න පුළුවන්. හැබැයි හෝටලයකට තමයි අනිවාර්යෙන් යන්න ඕන නැත්නම් සංචාරකයෙක් විදිහට ඇවිල්ලා මේ ජෛව බුබුල ඇතුලේ සංචාරක ජෛව බුබුල ඇතුලේ ඔබට ඉන්න සිදු වෙනවා තවස් 14ක් කියලා. ඒ කියන්නේ උන්ට නිවාස නිරෝධායනයක් නැහැ. රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යෑම හැකියාවකුත් නැහැ කියලා. නමුත් මේ නීතිය පොඩ්ඩක් වෙනස් වුණා. ඒ කියන්නේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යෑමේ හැකියාවක් තිබෙනවා 25ක වගේ බැජ් එකක් එනවනම්. ඒ කියන්නේ ෆ්ලයිට් එකේ 25ක වගේ බැජ් එකක් එනවනම් මේ බැජ් එක රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යෑමේ හැකියාවක් තිබෙන බව තමයි මේ නිවේදනවල වැඩිදුරටත් සඳහන් වන්නේ. මම හිතන ඔබට ඉතාම හොඳින් වැටහෙන්න ඇති කියලා වර්තමාන නිරෝධායන නීතිය විදේශගත ශ්‍රමිකයන්ට කොහොමද බලපාන්නේ කියලා. ඉතින් යම් කිසි වෙනසක් සිදු වුණොත් පමණක් මම ඔබව දැනුවත් කිරීම බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහෝ අය අපිට මැසේජ් කරලා අහනවා මේ channel වලින් මේ videos කරලා දානවා කියලා. ඉතින් මේ හැම channel එකකම දාන video අපි වකිමක් දන්නේ නැහැ කොහොමද කියලා. ඉතින් මේ තොරතුරු අපිට සත්‍ය තොරතුරු ලැබුණ විතරයි යම් කිසි වෙනසක් සිදු වුණොත් පමණයි අපි මේ video දාලා ඔබව දැනුවත් කරන්නේ. නැත්නම් ඔබව අනවශ්‍ය පරිදි කලබල කිරීමේ අවශ්‍යතාවයක් කොහොමත් අපිට නැහැ. ඉතින් යම් කිසි වෙනසක් ඔබගේ නිරෝධායන නීතිය විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් බලපානවා නම් අනිවාර්යයෙන් මේ channel එකේ අපි කතා කරනවා. channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න. සුබ දවසක්.